ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතරේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වෙන්න තව පොඩි කාලයයි තියෙන්නේ. පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එන්න තමයි නියමිත වෙලා තියෙන්නේ. මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට වගේම පාකිස්තාන කණ්ඩායමටත් ගොඩක් වැදගත්. මීළඟ ලෝක ටෙස්ට් ශූරතාවය වෙනුවෙන් කණ්ඩායම් දෙක සෙල්ලම් කරන පළවෙනි තරගාවලිය විදිහට තමයි කණ්ඩායම් දෙක තරගාවලියට සූදානම් වෙන්නේ. පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එන ටෙස්ට් සංචිතය මේ වෙද්දි නම් කරලා තියෙන්නේ. මේ සංචිතයේ විශේෂත්වය තමයි අවසන් වතාවට ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගයක් සෙල්ලම් කරද්දී 2022 ආබාධයකට ලක්වුණු පාකිස්තාන කණ්ඩායමේ මෑත කාලේ වඩා සාර්ථකම වේගපන්දු යවන්නා විදිහට ඉස්සරහින් ඉන්න ෂයින්ෂා එෆ්‍රෙඩි සංචිතයට කැඳවීම. ෂයින් ශ්‍රී ලංකාවට එන්නේ තමන්ගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ අමතක නොවන කඩුල්ලක් දවා ගන්න බලාගෙන. ඒ තමයි ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ සියවෙනි කඩුල්ල. තාම අවුරුදු 23ක් වෙන මේ තරුණයා මේ වෙද්දී ටෙස්ට් තරග 25කට විතරක් සෙල්ලම් කරලා කඩුලු 99ක් දවා ගන්න සමත් වෙලා තියෙන දක්ෂයෙක්. වසිම් අක්‍රම් කියන පාකිස්තානයේ බිහිකල සාර්ථකම වමත් වේගපන්දු යවන්නගෙන් පස්සේ පාකිස්තානයේ බිහිකල සාර්ථකම වමත් වේගපන්දු යවන්න බවට මේ තරුණ පන්දු යවන්නා පත් වෙයි කියලා තමයි විචාරකයෝ අනාවැකි පළ කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක තමන් සෙල්ලම් කළ අවසන් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළවෙනි ඉනිමේ කඩුලු 4ක් දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම පරාද කරන්න හොඳ අඩිතාලමක් දාපු ෂහින් මේ වතාවේ නැවත ශ්‍රී ලංකාවේදී ටෙස්ට් පිටියට පිවිසෙන්න ලැබෙන අවස්ථාව ගැන කියන්නේ මෙහෙම කතාවක්. මම ගොඩක් සතුටින් ඉන්නේ නැවත වතාවක් පාකිස්තාන කණ්ඩායමට අවුරුද්දකට පස්සේ සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබීම ගැන. ටෙස්ට් තරග සෙල්ලම් කරන අවස්ථාව පසුගිය කාලේ ලැබුණේ නැහැ. එහෙම ඉඳලා ඇවිත් ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග සෙල්ලම් කරන එක අභියෝගයක් තමයි. ශ්‍රී ලංකාවේදී ආබාධයකට ලක්ුන නිසා මට පාකිස්තානයේ තිබුණු තරග කීපයක් සෙල්ලම් කරන්න බැරි වුණා. කොහොම වුණත් නැවත ශ්‍රී ලංකාවේදීම මගේ සියවෙනි ටෙස්ට් කඩුල්ල දවා ගන්න අවස්ථාව ලැබුණොත් ඒක හොඳ මතකයක් වෙයි. මගේ අමාරු කාලේ මගේ පිටිපස්සෙන් ඉඳගෙන මට ශක්තියක් වුණු හැම දිනාටම ගොඩක් ස්තුතියි. ඔය විදිහට තමයි මේ වමත් වේග පන්දු යවන්න ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක සෙල්ලම් කරන්න ලැබෙන අවස්ථාව ගැන අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket pitch කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket pitiye නැවුම්දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.